මේ ගුවන් යාන අත්පත් කර ගැනීමත් ඒ අත්පත් කරගත්ත ගිවිසුම් යාලි අවසන් කිරීමන් නිසා ශ්‍රී ලංකා රජයට ජනතාවට විශාල පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. මේ ගුවන් සමාගමට ගෙවල තියෙන වන්දිය විතරක් ඩොලර් මිලියන 98ක් දැනට තව ගෙවන්නත් තියෙනවා. ඒ වගේම මේ සඳහා උපදෙස් ගත්ත සමාගම් ඩොලර් වලින් පවුම් වලින් විශාල වන්දියක් ගෙවල තියෙනවා. නමුත් අවසානයේදී ගත්ත දෙයක් නැහැ. ලැබිච්ච දෙයක් නැහැ. නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ වාර්තා දෙක පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයක් කරන්න අවස්ථාව සලසන්න කියලා. විවාදයක් දෙන්න මොකද මේ යාපස් ගනුදෙනු ඔක්කොම අස්තංගරේ පසුගිය රජේ කාලේ. මම ටික කාලයක් ශ්‍රී ලංකන් එක බාර හිටියා. ඒ ගිවිසුම් ගියා බැලුවාම ඒ ගිවිසුම් වලින් ගැලවීමක් නැහැ. කවුරු බලේ හිටියත් ඒ ගිවිසුම් වලට අනුකූල කටයුතු කරන්න ඕනේ. අපි ඊළඟ විවාදයකට මොකද හෙලිදරව් වෙනවා කවුද මේ අස්තංගරේ කියන්නේ. ගුවන් යානෙක යන්නෙත් නැති මිනිස්සු තමයි මේ බර දරන්නේ. මොන කාලේ අස්සම් කරත් මොන කාලේ වුණත් වැරද්ද වැරද්ද. සංචාරකයන්ට සහන දෙන්න කියලා ගෙනාපු වැඩපිළිවෙල තුළ තවත් ඩොලර් මිලියන 5ක අලාභයක් මේ ආයතන දැන් සිද්ධ වෙලා තියෙනවා. මේ වන අලාභය මුදල් අමාත්‍යාංශයෙන් දරා ගන්නවද? මේ සම්බන්ධව ඔබතුමා ගන්න පියවර මොකද්ද කියලා ඒ ආමාත්‍යාංශවලින් ඒ තීරණ අරගෙන තියෙන්නේ. මං හිතන්නේ මේ මූලික ප්‍රශ්නේ විසඳන්න. ශ්‍රී ලංකා ගුවන් සමාගම දැන් වෙනකන් දුවන්නේ රටේ බාණ්ඩාගාරයේ ශක්තියෙන් තමයි මේක කොහොමත් ගෙනියන්නේ. මොකද අලාභයේ වැඩි වෙනවා නම් දරේට කොහොමත් එක දරන්න වෙනවා. දැන් මේකට ඔබතුමාලගේ විසඳුම බවට පත් වෙලා තියෙන්නේ කිසියම් ආයෝජකයෙකුට ඩොලර් මිලියන 225කට මේක පෞද්ගලීකරණය කරන්න හදන්නේ. ඒකට මොකක්ද දෙන උත්තරේ කිය? එහෙම ඩොලර් මිලියන 225කට කාටවත් දෙන්න සැලැස්මක් නැහැ. මෙතන මූලික ගැටලුව ඇවිල්ලා රජයේ විවසාය. මුගක් වෙලාවට අපි සුදුසු මිනිස්සුපත් නොකරන එක. මම හිතන්නේ මේ මූලික ප්‍රශ්නයට අපි විසඳුමක් දෙන්න ඕනේ. බදු ගෙවන ජනතාවගේ මුදල් මේකට යොදවන එක අපි නතර කරන්න ඕනේ. එමිරේට්ස් ආයතනයේ යටතේ තියෙනකොට පමණයි බදු ගෙවන ජනතාවගේ ඩොලර් එකක්වත් ওই ආයතනයට නොදැම්මේ. මේ සැලැස්ම ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකා ඇලයන්ස් එක නෙමෙයි, මුදල් අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරන්නේ රජයේ වෙනුවෙන්. මොකද අයිතිකාරයාගේ සැලැස්ම තමයි අපිට මෙතනට ඕනේ. මෙතන ඇවිල්ලා කලමනාකාරයාගේ සැලැස්ම පමණක් නොවේ.